Ara sama kandung karu eka badde tepel lukti samitiya nai. Api ada memana mita paya 48ක සංකේත වැඩවර්ජනයක් පවත්වනවා. මේ වැඩවර්ජනේ ඊයේ හවස 4ට අපි පටන් ගත්තේ. හෙට මැදම රාත්‍රියේ 12 දක්වා වැඩවර්ජනේ ක්‍රියාත්මක වෙනවා. මේ වැඩවර්ජනයට මූලිකම කාරණය තමයි රනිල් වික්‍රමසිංහ ප්‍රධාන රජය මේ මොහොත වෙන විට තැපැල් දෙපාර්තමේන්තුවේ පෞරාණික වටිනාකම් තියෙන ගොඩනැගිලි ගණනාවක් විකිණීම සඳහා කටයුතු කරමින් පවතිනවා. මේ කටයුතු ආරම්භ කරන්නේ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අලෙවි කිරීම සඳහා කටයුතු කරමින්. මේ මොහොත වෙන විට නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. මීට අමතරව මහින්ද රාජපක්ෂ මැතිතුමා සෙලින් දිවා සමාගම හරහා ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම මර්මස්ථානයක් වන කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කරලා මේ වන විට ඒ ගොඩනැගිල්ල පවරාගෙන තියෙනවා. මීට අමතරව නුවරඑළිය මහනුවර ඇතුළු තැපැල් කාර්යාල ගණනාවක් පවරා ගැනීම සඳහා සකස් කරමින් පවතිනවා. ඒ නිසා අපේ මේ වැඩවර්ජනේ මූලිකම ඉල්ලීම තමයි මෙන්න මේ නුවරඑළිය හරහා ආරම්භ කරන තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීම මහාම නතර කළ යුතුයි කියන කාරණේ. මේදී අපි අවධාරණය කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ ජනමතයකින් තොරව. එතුමාට කවුරුත් ජනාධිපති පුටුවේ වාඩි වෙන්න ජනමතයක් දුන්නේ නැහැ. එතුමාට මේ පුටුව හොඳට සකස් කරලා දුන්නේ රාජපක්ෂ රීජිමේ එව නැත්තම් රාජපක්ෂ ආණ්ඩුව. ඒතකොට රාජපක්ෂ ආණ්ඩුව මේ වෙන විට මේ රටේ ප්‍රතික්ෂේපිත ආණ්ඩුවක්. රාජපක්ෂගේ බලය තුල ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිසිදු අයිතියක් වගකීමක් යුතුකමක් නැහැ මේ රාජ්‍ය දේපල විකුණන්න. ඒ නිසා අපි මේ නුවරඑළිය තැපැල් කාර්යාලයේ විකිණීම සම්බන්ධයෙන් මේ වන විට අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 225ට ජනාධිපතිවරයාට ඒ වගේම අනෙකුත් සියලු පාර්ශවයන්ට දැනුවත් කරලා තිබෙනවා මේකට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 කට මේ සම්බන්ධයෙන් විවෘත වෙනවා වගක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි මේ සටන ඉස්සරහට ගෙනියන අතරතුර අපිට තවත් ඒ සටනේ අලුත් මාවතක් සකස් කරගන්න වෙනවා මේ 225 ගෙදර යවන සටන. මොකද මේ 225ම සූදානම් නම් මේ රාජ්‍ය දේපල විකුණන්න නුවරඑළිය මහනුවර ගාල්ල දියතලාව හපුතලේ මේ කියන පුරාවිද්‍යා වටිනාකම් තියෙන දෙපාර්තමේන්තුවට ඉහළ ආදායමක් ගේන ගොඩනැගිලි විකුණන්න මේ 225 කට ඇරෙන්නේ නැත්නම් කට ඇරෙන්නේ නැති වුම ඔය පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. ඒ නිසා අපි සූදානම අපි තැපැල් සේවකයෝ විදියට දෛනිකව මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් වෙන පුරවැසියන්ගේ හැම නිවසකටම යන සේවකයෙක් ඉන්න ආයතනයක් අපි. ඒ නිසා අපේ ඊළඟ පියවර වෙන්න පුළුවන් ඔය 225ට ඡන්දෙ දෙන්න එපා කියන පණිවිඩය ගෙදෙට්ට ගෙනියන සේවකයා වෙන්න පුළුවන් අපි. ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225ට ඔය 225 ඇතුලේ එක මිනිහෙක් හරි ඉන්නවා නම් රටට ආදරේ තියෙන මිනිහෙක්. ඒ මිනිහාගේ කට ඇරෙන්න ඕනි මේව නවත්තන්න. හැබැයි අපි මේ අයවැය විවාද ඇතුලේ කිසිම අවස්ථාවක අපි දැක්කේ නැහැ කට ඇරෙනවා. එනිසා අපි තාමත් ඕනෑකමින් අවධාරණය කරනවා වහාම මේවට මැදිහත් වෙන්න. තමුන්නාන්සේලා මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතියෙන් තමයි පාර්ලිමේන්තුවට ගියේ. හැබැයි ඒ ගියේ මේ ජනතාව සතු දේපල විකුණන්න කවුරුත් ඡන්ද දුන්නේ නැහැ. තමුන්නාන්සේලාට බලයක් දුන්නේ නැහැ. ඒ නිසා මහජන මතය තුල පාර්ලිමේන්තුව අස්සට රිංගුවා නම් අද ඒ ජනතාවට පෙරලා පයින් ගන්නවා නම් ඒ කටයුත්ත කරන්නේ දේශපාලඥයෙක් එහෙම නැත්නම් මේ රටේ පුරවැසියෙක් වෙන්න බෑ. ඒ නිසා අපි තාමත් ඕනෑකමින් කියනවා තැපැල් දෙපාර්තමේන්තුවේ නෙවෙයි මේ රටේ සමස්ත ආයතනවල තියෙන එහෙම නැත්නම් මේ රටේ තියෙන පුරාවිද්‍යා ස්මාරක වෙන්නට පුළුවන් ජාතික දේපල වෙන්නට පුළුවන් මේ කිසිදු බින් අඟලක් විකුණන්න නොදී ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැවැන්ත ක්‍රියාමාර්ග අපි දියත් කරනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට අපි කියනවා වහාම මේ කාරණා
තමුණාව හරවගන්න හරවගත්තේ නැත්නම් තමුණාන්සේට හරිලා පහු යන්න වෙනවා. ඒ නිසා මේ කාරණාව සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අපි ඉදිරියේදී අනුගමනය කරනවා. මේවා වැඩ වර්ජන නොවෙන්නට පුළුවන්. අපි ඉදිරියේදී මේ රටේ සමස්ත රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලිකංශයේ ආයතනවල සහාය මේ වෙනුවෙන් අපි ගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ස්වේච්ඡා සංවිධාන බහුජන සංවිධාන සහ පුරවැසි සංවිධානවල සහයෝගය අපි ගන්නවා. ඒ වගේම මේ රටට ආදරය කරන මේ රට රැක ගන්න ඕනේ. ඒ වගේම මේ රට කෙරෙහි හැඟීමක් තියෙන දේශපාලන නායකත්වෙත් අපි උදා උපකාර ඉදිරියේදී ගන්නවා. ඒ නිසා මේ රටට ආදරේ නැති මේ රට විනාශ කරන මේ රටේ සම්පත් විකුණන්නට ආදරන දේශපාලඥයෝ ඉන්නවා නම් ඔවුන්ට උත්තර දෙන්න අපි සූදානම් වෙනවා. ඒ නිසා අපි තාමත් ඕනෑකමින් කියනවා මේ වැඩ වර්ජනය අපි හෙට මධ්‍යම රාත්‍රී 12ට අවසන් කරන්නේ ඊළඟ පියවර සම්බන්ධයෙන් පොද සැලැස්මක් හදාගෙන. මේ වැඩ වර්ජනය හෙට මධ්‍යම රාත්‍රී 12ට අවසන් වෙනකොට මේ සම්බන්ධයෙන් පවතින ගැටළු සඳහා විසඳුම් යෝජනා ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා වෙන්නට පුළුවන්, රජය වෙන්නට පුළුවන්, තැපැල් පරිපාලනය වෙන්නට පුළුවන් කටයුතු කරන්නේ නැත්නම් මේ සියලු කණ්ඩායම් කෙරෙහි අපි ඉදිරියේදී නිති අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම අවුරුදු ගණනාවක් තැපැල් දෙපාර්තමේන්තුවට සේවකය බඳවාගන්නේ නැතුව අද දෙපාර්තමේන්තුවේ කටයුතු ඉටු කරගන්නට හැකියාවක් නැති වෙලා තියෙනවා. තැපැල් කාර්යාලයට එන ලියුම් ටික දවසෙන් දවස බෙදාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ කාරණා සම්බන්ධයෙන් තැපැල් පරිපාලනයේ නිහඬයි. තැපැල් පරිපාලනයේ ඉතාමත් මන්දෝත්සාහී ගමනක යන්නේ. මේ ගමන තුල ආයතනයේ කඩාවැටෙන එක වළක්වන්න බෑ. මේ බතු ගහලා මිනිස්සුන්ගේ රීරි මාංශේ හූරගෙන ආයතනය පවත්වාගෙන යනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. මේ ඵලදායි මේ ආයතන පවත්වාගෙන යාමේදී මේ රටේ මහ ජනතාවට තමන්ගේ හැකියාව මත තමන්ට සේවා සපයා ගන්න ඉඩ දෙන්නට ඕනි. එහෙම නැතුව බලහත්කාරයෙන් හූරගෙන කාලා මිනිසුන්ට තමන්ගේ පඩිය නැවත ආයතනයට දෙන්න කටයුතු කරනවා නම් ඒකට අපි කිසිසේත් එකඟ නැහැ. ඒ නිසා අපි තැපැල් කළමනාකාරීත්වයට කියනවා වහාම මේ ගැටලු සඳහා විසඳුම් දෙන්න සුදුසු වැඩ පිළිවෙලක් සකස් කරන්න. ඒ වගේම අපි මේ වැඩ වර්ජනයේ තවත් එක් කාරණාවක් සතු කරනවා. ජාතික ඉදිරිගිරීමේ බැංකුව තැපැල් සේවකයන් සඳහා දීපු ණය සඳහා අය කරන පොලිය තැපැල් සේවක බෞතරයක් 109 පොලියට තමයි ණය අරගෙන තියෙන්නේ. හැබැයි අද ජාතික ඉදිරිගිරීමේ බැංකුව 15.5% පොලියක් අය කරනවා. ඒ නිසා අපි අවස්ථා තුනකදී බැංකුවත් එක්ක කතා බහ කරලා තියෙනවා, එකඟතාවයන්ට පත් වෙලා තියෙනවා වහාම මේ පොලිය අඩු කරන්න කියලා. හැබැයි ජාතික ඉදිරිගිරීමේ බැංකුව අද අපිට පිටිපස්ස හරවලා වහාම මේ කියන කාරණාව පොරොන්දුව කඩ කරලා කටයුතු කරනවා. ඒ නිසා අපි එළඹෙන 12 වෙනිදාගෙන් පස්සේ මහත්තයෝ ජාතික ඉදිරිගිරීමේ බැංකුවේ කිසිදු කටයුත්තක් ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවේ කිසිදු කවුරුවක සිද්ධ කරන්නේ නැහැ. තැපැල් කාර්යාල 653ක්, උපතැපැල් කාර්ය 3410ක් මේ කවුළුවල ජාතික ඉදිරිගිරීමේ බැංකුවේ තැන්පත් රැස්කිරීමෙන් සහ තැන්පත් ගෙවීමෙන් අපි ඉවත් වෙනවා. නැවත ඒ සේවාවන් සපයා ගන්න අවශ්‍ය නම් මේ කියන කාරණා සම්බන්ධයෙන් සාධාරණ උත්තරයක් අපිට ඕනේ. එහෙම නැත්නම් අපි ජාතික ඉදිරිගිරීමේ බැංකුවේ සේවයෙන් ඉවත් වෙනවා. ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් හෙට මධ්‍යම රාත්‍රී 12 වෙනකොට හිතන්න කාලයක් තියෙනවා. හිතලා මේවට උත්තර දෙන්න. එහෙම නැත්නම් දෙවනි පියවර එන්නේ මීට වඩා දරදඬු, මීට වඩා ප්‍රබල තීරණ තීන්දුව වෙන්නට පුළුවන්. අපි හැමදාම අපිට සංකේත වැඩ වර්ජන කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අපි මින් ඔබට ගිහිල්ලා වැඩ වර්ජන වලට එහා ගියපු වෘත්තීය ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ වෙනවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ප්‍රධාන රජයට, ඒ වගේම බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට, ඒ වගේම ශාන්ත බණ්ඩාර ඇමතිවරයාට අපි ඉතාමත් ඕනෑකමින් කියනවා තමුන්නාන්සේලාගේ යුතුකම සහ වගකීම ඉටු කරන්න. බන්දුල ගුණවර්ධන මහත්තයා පාර්ලිමේන්තුවට එන්නේ තැපැල් කන්තෝරු විකුණන්න නෙමෙයි, මේ රටේ තියෙන යහපත් කාරණා තුළ මේ රට පාලනය කරන්න. හැබැයි මහජන මතයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමුන්නාන්සේ කරන්නේ සම්පත් විකුණන එක නම් ඒකට උත්තර දෙන්න අපි සූදානම්. ඒ වගේම ශාන්ත බණ්ඩාර මහත්තයාගේ මේ කියන පෞගේ කාලේ ඔබ තමුන්නාන්සේ කියපු කාරණා සම්බන්ධයෙන් දීපු පොරොන්දු සම්බන්ධයෙන් වහාම තමුන්නාන්සේගේ ක්‍රියාකාරී මැදිහත් වීම පෙන්වන්න. ක්‍රියාකාරී මැදිහත් වීම, මේ ක්‍රියාකාරී මැදිහත් වීම පෙන්වන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා හැට දවසේ වෙනුවෙන් මැදිහත් වෙන්න. ඒ නිසා අපි තාමත් ඕනෑකමින් කියනවා කෙසේ වෙතත් හෙට මධ්‍යම රාත්‍රී 12ට අපි මේ වැඩ වර්ජනය අවසන් කරනවා. ඉන් ඔබට ක්‍රියාත්මක වෙන්න
මීට එහා ගියපු දැවැන්ත ක්‍රියාමාර්ගත් එක්ක කියන එක ඉතාමත් ඕනෑකමින් මතක් කරනවා.